അരണേ സുലുകോണേ കണുപൂർവകോണേ സുലുകോണേകി ඒක හරිද අනුපූරක හැදෙන්නේ කොහොමද 90ක් වෙන්නේ නැත්නම් අංශක 90ක් වෙන්න බෑ ඒතර අංශක 90ක් හැදෙන්න නම් දෙකම සුලුකෝණ වෙන්න බෑ එකතු වෙන්නේ එහෙනම් ඒක හරි එහෙනම් පළවෙනි කාරණේ සුලුකෝණයක අනුපූරක කෝණේ සුලුකෝණයක් ඒක හරි උදාහරණයක් වශයෙන් දැන් මෙතන කිව්වොත් එමේ 25 අනුපූරකේ 65 දෙකම සුලුකෝණ හරිනේ එතකොට ඒක හරි ඊළඟට බලමු දෙවෙනි එක සුලුකෝණයක අනුපූරක කෝණේ වහකෝණයක එහෙනම් වැරදිනේ ඒ කාරණා දෙක වැරදි නේ සුලුකෝණ අනුපූරක කෝණේ මහා කෝණ නෙමෙයි වැරදි තුන්වෙනි එක මහා කෝණයක පරිපූරක කෝණේ මහා කෝණේ ඒක හරිද මහා කෝණයක් කියන්නේ එක අංශක අංශක 90ට වැඩි මහා කෝණ හරි ඒක 90ට සර් කියන්නකෝ කියන්න ඕනේ පුරුක මොකද්ද සුලුකෝණයක අනුපූරක කෝණය සුලුකෝණයක්ද? ඔව් ඒක හරිනේ සුලුකෝණයක අනුපූරක කෝණය සුලුකෝණයක්. දැන් උදාහරණ අපි දැන් ඉස්සලා කරමු. ගන්න පුළුවන් උත්තර ටික. ඒක හරි. සුලුකෝණයක අනුපූරක කෝණය අනිවාර්යයෙන්ම සුලුකෝණයක් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් 60යි 30යි. 60 අනුපූරකේ 30යි. ඒ දෙකම අනුපූරක මේ සුලුකෝණ. එහෙනම් දෙවෙනි එක වැරදිනේ කොහොමද? සුලුකෝණයක අනුපූරකේ මහා කෝණයක් වෙන්න බෑනේ නේද? සුලුකෝණය කියලා අපි දන්නවනේ. එන මහා කෝණය වැරදි දෙවෙනි එක වැරදි දැන් එනවා තුන්වෙනි එකට මහා කෝණේ කණුපූර පරිපූර කෝණේ මහා කෝණේ ඒක වෙන්න පුළුවන් මොකක්ද ඒ වෙන්නේ මහා කෝණේ පරිපූර කෝණේ මහා කෝණේ මහා කෝණේ උදාහරණයක් ගමු අපි ගමු 100 ගමු 100 එතකොට 100 පරිපූරකයක් වෙන්නේ කීයද 80නේ 100 පරිපූරකේ 80යි 120 පරිපූරකයේ 60යි 150 පරිපූරකයේ 30යි එහෙනම් මොකද්ද මේ දෙකම මහා කෝණ වෙන්නේ නැහැනේ එක මහා කෝණයක පරිපූරක කෝණය අනිවාර්යයෙන්ම සුළු කෝණයක් වෙනවා මහා කෝණයක් ආවොත් ඒක පරිපූරකයේ සුළු කෝණයක් 120 ආවොත් 60 120 මහා කෝණයක් 60 සුළු කෝණයක් හරිනේ එතකොට ඒක වැරදි මහා කෝණයක පරිපූරක කෝණය මහා කෝණයක් නෙමෙයි වැරදි අන්තිම එක හරියන්නේ නැහැ නේද සුළු කෝණයක පරිපූරක කෝණය මහා කෝණයක් ඒක හරි දැන් සුළු කෝණය ගත්තොත් අපි හිතමු අංශක 20 කියලා. ඒතර 20 පරිපූරකේ මොකද්ද? 20 න 180 හදා ගන්න විස්තර තව 160ක් ඕනේ නේ. එහෙනම් 20 කියන්නේ සුළු කෝණය 160 කියන්නේ මහා කෝණය. ඒතර ඒක හරි. එතකොට ඒ වගේ පුළුවන්. හරි වැරදි එහෙම යන්නේ. සෝරි හරි වැරදි දෙකයි අන්තිම එක හරි. මේ අපේ කෝණයක් තියෙනවා. අපි හිතමු ABC කියලා. තව එකක් තියෙනවා PQR කියලා මෙහෙම එකක්. දැන් මේ දෙක එකතු කරනවා හරි. මෙහෙම අරන් ඇවිල්ලා මොකද කරන්නේ? ඔන්නෝම දැන් ඔන්නෝම සෙට් කරා එකට. ඔර ABC ඔහොම වෙනවා හරිද? P එනවා C ගාවට. Q එනවා B ගාවට. R මෙහෙම තියෙනවා. හරි දැන් මේ හැදුනේ බද්ධ කෝණයක්. වේවානේ මේ දෙක බද්ධ කරලා. හරි. එතකොට බද්ධ කෝණයක තියෙන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද? පළවෙනි එක. පොදු බාහුවක් තියෙනවා. පොදු බාහුවක් තියෙනවා. අනිත් ඒවා මොකද්ද? පොදු ශීර්ෂයක් තියෙනවා. දැන් පොදු බාහුව කියන්නේ මේ මෙන්න මේක නෙමෙයි. මේ BC බාහුව මෙයාටත් තියෙනවා මෙයාටත් තියෙනවා. බන්ධ කරා මේ දෙක සම්බන්ධ වෙනවානේ. එතකොට දෙක දෙක එක වෙනවා. ඊළඟ පොදු ශීර්ෂය. ඒ කියන්නේ මොකක්ද? පොදු ශීර්ෂය කියන්නේ මෙන්න මේ වගේ මේ ශීර්ෂය. මෙයාටත් පොදු ශීර්ෂය, මෙයාටත් පොදු. හරි? එහෙනම් උත්තර අපි ලියාගමු මොකද්ද බාහිර කෝණයක් කියන්නේ කියලා. මේව ලියාගමු. පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති. මේව ලියාගමු. පොදු පොතේ තියෙනවා හරිද පොදු බාහුවක් සහ පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුවෙන් දෙපස පොදු බාහුවෙන් දෙපැත්තේ තියෙන හරි දෙපස පිළි කෝණ යුගලය පොදු බාහුවෙන්
දෙපස පිහිටි කෝණ යුග සෝ ඔල්ටි කන්ද ආ අනින් ගමන් නැදි අරගෙන අරගෙන පිහිටි කෝණ යුගල ඔය තුනන් ඉන්නොන්ද අනින් අනින් ඔව් පිහිටි කෝණ යුගලේ වන්ද කෝණ වේ ඉන්නොන්ද ඔව් මෙටි ගනි මේ මෙටි ගනි ගමන් ඉලා මම ලියාගන්නේ මේ තියෙන පොඩු මේ දිනන පොඩු ශීර්ෂය මේ දිනන පොඩු බාහුව හරි ඉතසා පොඩු බාහුව හරි ඔන්නෝම රේඛාවක් තියෙනවා හරි අර මේ රේඛා මේ වගේ ඔන්නෝම බද්ධ කෝණ දෙකක් අපි අඳිනවා මේ මේ දෙකම බද්ධ කෝණ නේ එකම ශීර්ෂය තුන එකම බාහුවක් තියෙනවා පොදු ශීර්ෂය සහ පොදු බාහුවක් තියෙනවා. එතකොට දැන් මේ දෙක එකතු ගියද? මේ කෝණ දෙකේ මේ එකතු ගියද? දැන් කෝණමාණය ගත්තම වැඩි තීරණා මොකද්ද වෙන්නේ කියලා. දැන් කෝණමාණය කරන් ඉවරලා මෙහෙම තියෙනවා. උඩින් ඔන්නෝ. ඉතින් මොකක්ද වෙන්නේ? කෝණමාණය මෙතන බිංදුව ලකුණ වැටෙනවා. මෙහෙම ගිහිල්ලා හොම් ගිහිල්ලා මෙතන වැටෙනවා 180 ලකුණ. පේනවනේ? එහෙනම් පේනවා මොකද්ද? සරල රේඛාවක බද්ධ කෝණවල එකතුව 180යි සරල කෝණයක් නේ මේ අන්න එහෙම ලියන්න පුළුවන් එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ සරල රේඛාවක මත පිහිටි බද්ධ කෝණ එකතුව ඓක්‍ය 180ක් වේ නම් මෙහෙම ලියන්න සරල රේඛාවක් මත පිහිටි හරි බද්ධ කෝණ යුගලයක යුගලයක ඓක්‍ය ඓක්‍ය එකතුව හරිනේ ඓක්‍ය අංශක 180 කි මේ සරල රේඛාවක් තියෙන පේනවා සරල රේඛාවක් තියෙන ඒකේ මේ බද්ධ කෝණ තියෙන බද්ධ කෝණ එකතු ගියක් වෙන්න ඕනේද 180යිනේ 180ෙන් මේ x වැනේ කොහොමද එතකොට එතන x සමාන වෙන්නේ 180ෙන් අඩු කරන්න ඕනේ මේ 120 එතකොට තමයි x වලage එන්නේ නේ 60 ඒ කියන්නේ අර පරිපූරක කෝණ ගත්ත ඉස්සෙල්ල ඒක තමයි 120 පරිපූරකේ මොකද්ද මෙතන මොකද්ද වෙන්නේ මෙතන මෙතන x උත්තරේ මොකද්ද 180ෙන් කීයක් අඩු වෙන්න ඕනේ මෙතන මේ 90ක් තියෙන්නේ දෙවි කෝණයක් තියෙනවා 90යි 40යි එකතුව ගන්න ඕනේ 90යි 130යිනේ එහෙනම් 130ක් අඩු වෙන්න ඕනේ එයා ඉන්නේ 50යි අංශක 50යිනේ දෙක්ස් එන්නේ වෙනවනේ ඒ දනේ දනේ ඒ තුනම එකතුව 180ක් වෙන්න ඕනේ නේද නේ හරි එහෙනම් මෙතන ඒ දන ඒ දන ඒ කියන්නේ ඇත්තෙම ඒ තුනක් තියවනේ කියන්නේ 3යි ඒ 3යි සමාන 180යි දැන් ඒ ගන්නම් පද අපි කරන්න ඕනේ 3ෙන් බෙදන්න ඉබේ 3ෙන් බෙදනා දෙපැත්තව එතකොට 3 කැපිලා ගිහිල්ලා ඒ උත්තරේ එනවා ඒ සමාන 180 3ෙන් බෙදුවම උත්තරේ 60නේ වෙනවනේ අංශක 60යි එම හතර වෙනි දින හරි මේ වගේ තියනවා මේ කෝණය 3x මේ කෝණය අංශක 80යි මේක 2x හරි දැන් ආලා x වගේ මොකද්ද කියලා හරිද එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ අර වගේම 3 වෙන එකතු ගන්න 3x වල එකතුවයි 2x වල එකතුවයි අනිත් එක 80 මේ 3 මේ එකතුව කිය දෙන්න ඕනේ මේ සරල රේඛාවක් තියෙනවා එනම් කෝණ එකතුව කියද 180යි වෙනවනේ ඒගාව එකතුව 180යි 3 දැන් බලන්න මේ 3x දන 2x ඔක්කොම x කීයක් වෙනවද මෙතන x 4 තියෙනවා 2x 2ක් තියෙනවා එතකොට ඔක්කොම x කීයක් තියෙනවද 3යි 2යි 5යි එහෙනම් x ඔක්කොම 5යි හරි 5x දන 80 සමාන 180 දැන් මේ දන x අයින් කරන්න 3x දාන දෙපැත්තටම හරි 5x සමානයි